හලෝ යාළුවනේ කොහමද? අද ඩීපී කෝඩින් ස්කූල් එකක එකතු වෙලා ඉන්න ඔයාලා දැක්කම මට හරිම සතුටුයි. ඔහුන් පොඩ්ඩක් නවතින්නකෝ. ක්‍රිකට් ක්‍රීඩා කරන එක හරිම සතුටු හිතන දෙයක් නේ. ක්‍රිකට් ගැන මොනවද පුංචි ඔයාලා දන්නේ? නෑ. හරි. ලෝකේ මුලින් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙන්නේ වූල් වලින් නිර්මාණය කරපු බෝලයකින්. දැන් වගේ ක්‍රිකට් බෝල ඒ කාලේ තිබිලා නෑ. තව එකක්. ඒ වගේමයි විකට් කූරු දෙකක් තමයි මුලින් යොදාගෙන තියෙන්නේ. පස්සේ කාලෙකදී තමයි මෙයාලා විකට් කූරු තුනක් යොදා ගන්න. ඒ වගේමයි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පවත්වන්නේ නිව්යෝක් නුවර. මේ තරගයට කැනඩාව සහ ඇමරිකාව එක්සත් ජනපදය අතර තමයි පැවැත්වෙන්නේ. දැනට පවත්වපු දිගම ක්‍රිකට් තරගය දින 14ක් පුරාවට පවත්වපු එකක්. ක්‍රිකට් ගැන හල් නැති රසවත් කරුණු ටිකක් මම කියවනේ. මම නම් දැන් ක්‍රිකට් සෙල්ලම් කරන්න හදන්නේ. අද දවසම සෙල්ලම් කරන්නත් හිතෙනවා. මං විතරක් සෙල්ලම් කළා හරියන්නේ නෑනේ. මගේ පූස් පැටියට සෙල්ලම් කරන්න බෝලේ දෙන්න උනානේ. ඔයාලා මෙතන ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් මගේ පූස් පැටියා කිටිට සෙල්ලම් කරන්න කිටියගේ අතට බෝලයක් දෙන්න. එයත් ආසම බෝලේ පෙරලා පෙරලා සෙල්ලම් කරන්න. මම හිතනවා ඒක ඔයාලට හරිම සතුටු හිතන දෙයක් වෙයි කියලා. ඇත්තටම කිව්වොත් මේක හරිම ලේසි. මුලින්ම start project කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ how it works කියන බටන් එක ක්ලික් කරන්න. හරි නේද? Then remix කියන බටන් එක ක්ලික් කරන්න. Then මේ පිටනියක් එක්ක දේ තුනක් පායලා තියෙන background එක add කරන්න. Then පූස් පැටියුගේ sprite එකයි බෝලේ sprite එකකුයි හදලා ඒවා background එකේ කෙළවර දෙකේ තියාගන්න. දැන් මේ පූස් පැටියා ඉන්නේ වම් කෙළවරේ. ඊට පහළ තියෙන right arrow click කළාම එයා බෝලේ යන්න ඕනේ. පූස් පැටියා බෝලේ අල්ලපු ගමන් බෝලේ නොපෙනී යන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම බෝලේ එයාට ලැබුණු ගමන් පූස් පැටියේ costume බෝලේ එක සෙල්ලම් කරන costume එකකට වෙනස් වෙනවා. Then run button එක click කරලා ඊට පස්සේ right arrow එක key එක click කරලා බලන්න. coding එක හරියට වැඩ කරනවද කියලා. හැමදේම හරියට තිබ්බනම් ඔයාලට ගොඩක් ලක්මකුතු කරගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් ආපහු උත්සාහ කරලා බලන්න. පහළ තියෙන වීඩියෝ බලලා උදව් ගන්නත් පුළුවන්. කලබල නැතුව දිගටම උත්සාහ කරන්න. මං යනවා සෙල්ලම් කරන්න. ආපහු දවසක DP Cone School එකේ හම්බ වෙමු. දිගටම රැඳිලා ඉන්න.